අතර මැදියන්ගෙන් තොරව වගාකරුවන් මගින් පොල් අලවි කිරීමට කඩිනම් පියවර ගන්නා බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසනවා. සභාපති කපිල යකන්දවල මහතා ප්‍රකාශ කළේ අතරමැදියන් අනිසි ලාභ ලැබීම පොල් මිල ඉහළ යාමට හේතු වී ඇති බවයි. එම තත්ත්වය පාලනය කිරීම සඳහා සිල්ලර වෙළඳාම ආරම්භ කරන බවද ඔහු ප්‍රකාශ කළා. ඒ අනුව තෝරාගත් වගා සමිති වෙත ජංගම රථ ලබා දීමට සැලසුම් කරති බව කපිල යකන්දවල මහතා පැවසුවා. පොල් පිළිම වගාකරුවන්ගෙන් පාරිභෝගිකයාට ලැබෙන ක්‍රමවේදයක් අපි හදනවා. ජංගම රථ මගින් අපි අලෙවි කිරීම ක්‍රමවේදයක් හදන එක ඉක්මනට ඒක පටන් ගන්නවා. දැනට අපි ජංගම රථ 100ක් යොදන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ජනාකීර්ණ ප්‍රදේශවල සහ බැංකුවත් සංකීර්ණ ඒ වගේ තැන්වල. ඉදිරියේදීත් අපි බලනවා තව විකල්ප වෙළඳපොළ ක්‍රමවේදයන්. රාජ්‍ය සතු පොල් තොග ගෙඩියක් රුපියල් 65 බැගින් ලබා දීමේ වැඩපිළිවෙල පසුගිය සඳුදා ආරම්භ කෙරුණා. ඒ අනුව පොල් ගෙඩි 110ක් පළමුව ජනතාවට අලෙවි කිරීම රාජ්‍ය අරමුණයි. ඉන් පොල් ගෙඩි 300,000 ක්‍රාසන්න ප්‍රමාණයක් මේ වන විට අලෙවි වී තිබෙනවා. මෙම තත්ත්වයේ මත රුපියල් 80ත් 100ත් අතර මිල ගණන් යටතේ පැවති පොල් ගෙඩියක මිල තරමක් පහළ ගොස් ඇතැයිද පොල් වගා කිරීමේ මණ්ඩලය සඳහන් කළා.